අසිරිමත් උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. අද මම ප්‍රබුද්ධ චින්තාවට ගෙන ආවේ සෙන් කතාවක්. ඊට කලින් පොඩ්ඩක් කියන්නම් සෙන් කියන්නේ මොකක්ද කියලා. බුදුදහමේ ගුරුකුල කීපයක් තිබෙනවා. ලංකාවේ තියෙන්නේ තේරවාද බුදු සමය. ඒ වගේම තවත් ලෝකේ ව්‍යාප්ත වෙච්ච බුදුදහමේ අනුශාකා කීපයක් තියෙනවා. ඒව අතර මහායාන, වජ්‍රයාන, තන්ත්‍රයාන සහ සෙන් අපිට දැක ගන්න පුළුවන්. අපේ මේ වැඩසටහනේ නම ප්‍රබුද්ධ චින්තානේ. බුද්ධ කියන්නේ අවබෝධය. සෙන්වල තිබෙන විශේෂත්වය තමයි සෙන්වල කතා කරන්නේ ක්ෂණික අවබෝධය. ඉතින් මම අද ඔබ සමග බෙදා ගන්නා සෙන් කතාව එක්තරා සෙන් ගුරුවරයෙකු සතුව තිබුණු වතුර පානය කරන කෝප්පයක් හා සම්බන්ධයි. එක් කඳු ගැටයක වාසය කරපු මෙසෙන් ගුරුවරයාට තමන්ගේ ශිෂ්‍යයෙක්ගෙන් සිහි වටනයක් වශයෙන් ලැබුණා පාලිඟු අල්ලපු පැන් කෝප්පයක්. ඉතින් මේ සෙන් ගුරුවරයා හැමදාම උදේට වතුර පානය කළේ පැන් පහසු වුණේ මේ පාලිඟු අල්ලපු කෝප්පෙන්. ඒ විතරක් නෙමේ, ඔහු තමන් සමග සාකච්ඡා කරන්න එන ශ්‍රාවකයන්ට හැම මොහොතකම මේ කෝප්පය පෙන්නලා ඒ ගැන ආඩම්බරයෙන් කිව්වා, මේක මගේ ශිෂ්‍යයෙක් මට පරිත්‍යාග කරපු තෑග්ගක් කියලා. හැබැයි කවුරුවත් දන්නේ නැති වුණාට ඒ සෙන් ගුරුතුමා හැමදාම උදාසන ඒ කෝප්පය අතට අරගෙන යම් දෙයක් කළා. ඒ තමයි එතුමා මෙන්න මෙහෙම හිතුවා, මේ සුන්දර ලස්සන කෝප්පය මේ වන විටත් බිඳී අවසන්. ඔය අතරේ දවසක් එතුමා මුණ ගැහෙන්නට ශ්‍රාවකයෝ පිරිසක් ආවා. ඔය ශ්‍රාවකයෝ අතර හිටියා තඩබ්බර ශ්‍රාවකේ. ඔහුට මතක් වුණා මේ සෙන් ගුරුතුමා මේ කෝප්පයට හරිම ආසයි. ඒක නිසා ඔහු ප්‍රයෝගයක් යොදා ඒ කෝප්පයේ තිබිච්ච රාක්කේ බිම වැට්ටුවා. මොකද වුනේ? රාක්කෙත් එක්කම අර ලස්සන වතුර පානය කරන කෝප්පයක් බිම වැටුණා. ඒ විතරක් නෙමෙයි, කෑලි ගණනාවකට බිඳී ගියා. අර ශ්‍රාවකයා හිතුවේ සෙන් ගුරුතුමා තමන් ආස කරපු මේ කෝප්පය බිඳී ගියාම කම්පාවට පත්වේවි, එහෙම නැත්නම් ශෝකයට පත්වේවි කියලා. ඒ වෙනුවට ඒ ගුරුතුමා දක්වපු ප්‍රතිචාරය ඔබට හිතා ගන්නට පුළුවන්. ඇත්තටම ගුරුතුමා කලේ කොස්සක් අරගෙන අර බිඳී ගියපු කෝප්පයේ තිබුණු වීදුරු කෑරි එකතු කරලා අර ශ්‍රාවකයාටත් කිව්වා, එන්න අපි මේ වීදුරු කෑලි එකතු කරමු කියලා. ඒ මොහොතේදීම අර ශ්‍රාවකයා ක්ෂණික අවබෝධයට පත් වුණා. ඉතින් මේ සෙන් කතාවෙන් අපේ ජීවිතයට ගත යුතු පාඩම කුමක්ද? ඒ තමයි අපි ජීවත් වන්නේ තාවකාලික ලෝකයක. මේ තාවකාලික ලෝකයේ සිටින අපිට ඕනෑම මොහොතක ඕනෑම දෙයක් ඕනෑම කෙනෙක් අහිමි වෙන්න පුළුවන්. හැබැයි
අපි බොහෝ දෙනෙක් ඒ බව දන්නවා වුණාට අපි ඒ බව කල්පනා කරන්නේ නැහැ. කල්පනා නොකරන නිසා අපිට යම් දෙයක් අහිමි වුණොත් අපිට සිදුවන්නේ ඒ ගැන දැවෙන්න, තැවෙන්න. හැබැයි අපිට අපේ මනස නිවා ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මම මේ යෝජනා කරන්නේ. ඒ තමයි අර සෙන් ගුරුතුමා හැමදාම උදාසන නැගිටලා ඒ කෝපය දැනටමත් බිඳිලා ගිහින් අවසానයි කියලා හිතුවා වගේම අපිත් හැමදාම උදාසන නැගිටලා මොහොතක් සිහිනුවණින් විමසන්න ඕන අපේ ජීවිතයත් අස්ථිර බව. අපේ ජීවිතයත් తాවකාලික බව. අපේ ජීවිතයත් ඕනෑම මොහොතක අර කෝපය වගේ බිඳී යා හැකි බව. මෙන්න මේ විදිහට හිතන්න පුරුදු වුණොත් අපේ ජීවිතයට වෙනදාට වඩා සැහැල්ලුවක් ලැබෙනවා නියතයි. ඒ සැහැල්ලුව ඔබට සැබෑ සතුටක් වගේම ජීවිතයට අවබෝධයක් ගෙන දෙනවාට කිසිදු සැකයක් නැහැ. දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25ට දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.